අයිබෝවන් ද කා ක්ලිනික් YouTube channel එකට ඔයගලඟ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු webinar 44S එකක fan motor එක replace කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් fan motor එකක් ගියාම customer කෙනෙක් විදිහට ඔයගලන්ට feel වෙන්නේ يعني AC එක අපි දා යනකොට fan motor එක වැඩ කරන්නේ නැති වුණොත් AC එකේ අඩුවක් දැනෙන්න පුළුවන්. يعني AC එකේ අඩුව ගොඩක් හේතු හින්දා දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කියන්නේ possible symptom එකක්. මේ ෆෑන් මෝටර් එක වැඩ කර නැති එක ඊට අමතරව තව ටිකක් ඉස්සරහට ඩ්‍රයිව් කරන් යනකොට ඕවර් හීට් බල්බ් එක පත් වෙන්න පුළුවන් ඕවර් හීට් බල්බ් එකත් ගොඩාක් හේතු වලට පත් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕවර් හීට් බල්බ් එක පත් වෙච්ච ගමන් ඕගොල්ලෝ වාහනේ සේෆ් තැනකින් ඉක්මනට අයින් කරලා නතර කරලා ටිකක් වෙලා නිමෙන්න තියන්න නිමෙන්න තියලා ඊට පස්සේ ඕගොල්ලන් කවුරු හරි වැඩ කරන ටෙක්නීෂියන්ට හරි ඕගොල්ලන්ගේ නිකන් විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් හරි දෙන්න ওই විදිහට අපි ටෙස්ට් මෝඩ් ගිහිල්ලා මැනුවලි ෆෑන් මෝටර් එක ඔන් කරලා බලනවා ඊට පස්සේ අපිට ඩයිරි එකක් ගන්න පුළුවන් ෆෑන් මෝටර් එක වැඩ කරනවද නැද්ද කියලා. ඔය දේ ටෙස්ට් මෝඩ් ගියා. අපි දුවල ගිහිල්ලා බලමු ෆෑන් මෝටර් එක වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඊළඟ ප්‍රොසීඩර් එක තමයි ෆෑන් මෝටර් එකේ වයරින් එකේ අවුලක් තියෙනවද? ෆෑන් මෝටර් එකේද අවුල තියෙන්නේ? වයරින් එකේද අවුල තියෙන්නේ කියලා. අපි හොඳම දේ, ලේසිම දේ ඔය දේ ටෙස්ට් මෝඩ් ගිහිල්ලා ඔන් කරලා ඔය ෂොකට් එක පන්නලා බලමු. ඔය ෂොකට් එකට වෙනකන් බැටරි කරන්ට් එක, يعني සාමාන්‍යයෙන් 12 වෝල්ට් කරන්ට් එකක් උතනට එනවද කියලා ඔන් ඔන් මෝඩ් දැම්මා. ඊට පස්සේ මල්ටිමීටර් එකේ ප්‍රොබ් දෙක අරගෙන දෙපැත්තට තියලා බලනවා, පොසිටිව් නෙගටිව් පැත්තට තියලා බලනවා බැටරි කරන්ට් එක අපිට ඩිස්ප්ලේ එකේ පේනවද කියලා. මේකේ ඩිස්ප්ලේ එකේ කරන්ට් එක එනවා. ඒ කියන්නේ හවුසින් වයරින් එකේ අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ෆෑන් මෝඩ් එකේ. අපි යන් ෆෑන් මෝඩ් එක රීප්ලේස් කරන්න. ෆෑන් මෝඩ් එක රීප්ලේස් කරන්න මුලින්ම ඉස්සරහා ෆිල්ටර් හවුසින් එක ගලව ගන්න ඕනේ. ඊට අමතරව බෆර් එක පන්න ගන්න ඕනේ. බෆර් එකේ සාමාන්‍ය පැත්තක් පන්න ගත්තා නම් ඇති සේෆ්ටි එකෙන් වැඩේ කරන්න. මොකද බෆර් එක නැමෙන්න කැඩෙන්න පුළුවන් ප්ලාස්ටික් හින්දා. ඒ හින්දා පරිස්සමට වැඩේ කරන්න. ඊට පස්සේ බෆර් එක පැත්තෙන් පැනනුවට පස්සේ රේඩියේටර් එකේ බ්‍රැකට් එක දින කෙනෙක් උඩ බ්‍රැකට් එක 10 යන දෙකක් තියෙනවා. ඒ 10 යන දෙක ගලව බ්‑රැකට් එක එළියට ගන්න ඕනේ. ඊට අමතරව කූලන් රිසීවර් ටැංක් එක අපි ගලව ගන්නවා. ඊට පස්සේ රේඩියේටර් එකේ টপ හෝස් එක ගලව ගන්නවා. টপ හෝස් එක ගලවනකොට ප්‍රධානම දේ තමයි කූලන්ට් එළියට යන්න පුළුවන්. ඒ හින්දා ඒ කූලන් ටික පරිස්සමෙන් එළියට යවා ගන්න එක නේ අපිට එකතු කරන්න බෑ. ඒ ටික ඔන්න ඔය විදිහට ගලවලා ඉන්නවට පස්සේ රේඩියේටර් හවුසින් එක ෆෑන් හවුසින් එක අපි එළියට ගන්න ඕනේ. හවුසින් ෆෑන් කියන්නේ ෆෑන් හවුසින් එක එළියට ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ රේඩියේටර් එකේ ෆින්ස් තැලෙන්නේ නැති වෙන්න ගලවලා ගන්න. ඔන්න ෆෑන් මෝටර් එක අපි එළියට ගත්තා. ඊට පස්සේ ෆෑන් පෙත්ත අපි ගලවලා ගන්නවා. ෆෑන් පෙත්ත ගලවුවට පස්සේ ෆෑන් ශ්‍රවුඩ් එකෙන් අපිට ෆෑන් මෝටර් එක එළියට වෙනම ගලව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඉන ෆෑන් මෝටර් එකේ බ්‍රෂ් නම් රීප්ලේස් කරන්න බෑ. ඉතින් රීකන්ඩිෂන් එකක් හරි බ්‍රෑන්ඩ් නිව් මෝටර් එකකට හරි යන්න. ඒක තමයි හොඳම දේ, ලේසිම දේ. මේක නම් මේ කස්ටම අපිට රීකන්ඩිෂන් ෆෑන් මෝටර් එකක් තමයි සප්ලයි කරේ. ඉතින් අපි ඒ රීකන්ඩිෂන් ෆෑන් මෝටර් එක ෆික්ස් කරා. ෆික්ස් කරාට පස්සේ අපි අර විදිහටම යමු ටෙස්ට් මෝඩ් එකට. ෆෑන් මෝටර් එක වැඩ කරනවද කියලා බලන්න. ප්‍රධානම දේ තමයි ෆෑන් මෝටර් එක හයි කරලා පස්සේ ෆෑන් මෝටර් එකෙන් එන හුළඟ කොයි පැත්තටද එන්නේ කියලා බලන්න, චෙක් කරලා හරියටම. ඊට පස්සේ අර ගියේ කූලන්ට් වලට හරියන්න අපි කූලන්ට් රීෆිල් කරනවා. රීෆිල් කරලා කූලන්ට් ඩීට් කරමු. ඒ විදිහට කරනවා. ෆෑන් මෝටර් එක ඔන් වෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංක 97 98 වගේ යනකොට ෆෑන් මෝටර් එක ගන්නවා. Thank you so much මගේ වීඩියෝ එක බැලුවට. Subscribe කරන්න, like කරන්න, ඔයගලගේ මහරි කමෙන්ට් එකක් තිබ්බොත් දාන්න. Thank you so much.